අයිබෝන් අදත් දෙස් විදෙස් ක්‍රීඩා උණුසුම් තොරතුරු රැසක් අප සතුයි. මේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. මම දනුෂ්ක සෙනවිරත්. මම කෝෂිලා ලියනගේ. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. නාලක ද සිල්වාගෙන් පස්වෙනි දිනටත් CIDA ප්‍රශ්න කරයි. රුපියල කඩාවැටීම ගැන පාර්ලිමේන්තුවේ අවධානය. අපි පිළිගන්නවා අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගයට අපි මූණ දෙනවා. තවත් බන්ධනාගාර තුනකට ලබන ඉරිදා සිට STF ආරක්ෂාව. පොළොන්නරුව මහමරකන්ද ප්‍රදේශයේදී වෑන් රථයක ගැටි අලිය කුමරුට. වැඩතහනමට ලක්ව සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද පස්වැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා. අප වාර්තාකරු පැවසුවේ පෙරවරු 9:45ට පමණ නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බවයි. පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සිකුරාදා සහ මේ සතියේ සඳුදා අඟහරුවාදා යන දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාලක ද සිල්වා මහතාගෙන් ප්‍රකාශව සටහන් කරගත්තා. ඒ ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණවලට අදාළවයි. රුපියල කඩාවැටීම සහ රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු වුණා. ඊයේ දිනේ වෙන විට 174.50ක් රුපියලේ වටිනාකම ඩොලරේ වෙනුවෙන් කඩාවැටලා තිබෙනවා. රජය මේ පාලනය කරගන්නට බැරි ආණ්ඩුවක් බවට පත්වීම නිසා ඒ වෙනුවෙන් ඇතිව තිබෙන යම් යම් පැමිණිලි සැලකිල්ලටගෙන රුපියල් බිලියන 3500කටත් වැඩි වත්කම් ප්‍රමාණයක් හිමි ප්‍රධානතම රාජ බැංකු දෙක වන ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ සිදුවී ඇතැයි සැලකෙන වංචා දූෂණ අක්‍රමිතා හා අකාර්යක්ෂම කළමනාකරණය නිසාවෙන් අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගයක් මත අලුතින් සභාපතිවරු ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල පත්කරන ලැබුවේද. නැවත මේ රාජ බැංකු දෙකෙහි ස්ථාවර භාවය ගොඩනංවා ප්‍රාග්ධනය යථා යෝග්‍ය මට්ටමට ගොඩනැංවීමට රජය අනුගමනය කිරීමට අදහස් කරන වැඩපිළිවෙල ඔබතුමා විසින් මේ ගරු සභාවට දැනුම් දෙන්නේද? ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඇතිවිය සැලකෙන අනීතික හා අයථා ක්‍රියාමාර්ග හේතුවෙන් ජනාධිපතිතුමාගේ නියමයේ පරිදි නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කරනු ලැබුවේද? කිසිම විදියකට බැංකු දෙකේ අස්ථාවර මට්ටමක පවත්ව නොවන බව අවධාරණය කරන්න ඕනේ. ඍජු විදේශ ආයෝජන කිසිවිටකත් එළියට ගලා ගිහිලා නැහැ කියන එකත් මේ අවස්ථාවේදී ජනතාව මත තියන්න ඕනේ. ලංකා බැංකුව, මහජන බැංකුව හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනවල කාර්යභාරයන් තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත එම ආයතන ප්‍රතිසංවිධානය කිරීම මේ වන විට ආරම්භා ඇත. ඒ අනුව එම ආයතන සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම පිළිබඳව මේ වන විට සලකා බලමින් සිටින අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහා මේ වන විටත් නව පත්කිරීම් සිදු කර ඇත. ලංකා බැංකුවයි මහජන බැංකුවයි වාර්තාගත ලාභ ලැබලා තියෙනවා. අනිත් එක ඔඩිටර් ජෙනරල්වරයාගේ වාර්තාව අනුව කිසිම දූෂණයක් කෙලිදරව් වෙලා නැහැ. ඉතාමත් හොඳ අවුරුදු තුනක් එයා ඉඳලා තිනවා. ඒතර කාලෙන් කාලට අපි වෙනස් කරනවා. අපි අවුරුදු 3යි දෙන්නේ හැම කෙනෙකුටම. අනිත් එක මම කියන්න ඕන පසුගිය රජයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ බැංකුව වලට අධ්‍යක්ෂකවරු පත් කරනකොට සාත්‍රකාරිය පත් කරුවේ. රුපියල බාල්දු වෙන වේගය මේ රටේ විදේශ විනිමය අවාසියක් බවට පරිවර්තන වෙන වේගයට එකතු වෙලා තිබෙන බව පිළිගැනීමක් කරේ නැහැ. මොම කනගාට. මේ බැංකු දෙකේ හා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල වෙනස් කරන්න කියලා ජනාධිපතිතුමා කිව්වේ ඒකේ යම් කිසි අකාර්යක්ෂමතාවයක් වැරදි දේවල් වලට කටයුතු කිරන කර තිබෙන චෝදනාව මත ඒ නිසා ඒක වහන්න එපා. රුපියල යම්කිසි විද්‍යාකර අව ප්‍රමාණ වෙලා තියෙනවා. හරි, ඒ හරහා අපිට විතරක් නෙවෙයි මේ ඉමර්ජින් මාකට්ස් කියන කලාපයටම යම්කිසි අභියෝගතා වලට මූණපාන සිද්ධ වෙලා තියෙනවා. අපි පිළිගන්නවා අභියෝගයක් තියෙනවා කියලා. අපිට නෑ කියන්නේ නෑ. ඒ අභියෝගයට අපි මූණ දෙනවා. තවත් බන්ධනාගාර තුනකට ලබන ඉරිදා සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය හා මැගසින් බන්ධනාගාරය සඳහා විශේෂ කාර්ය බලක ආරක්ෂාව යෙදවෙනු ඇති.
පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු පැවසුවේ සිය සාමාජිකයින් අදාළ බන්ධනාගාරයේ පිටත සිට එහි ආරක්ෂක විධිවිධාන තර කරන බවයි. මෙයටදී බන්ධනාගාර රැඳවියන් බැලීමට පැමිණෙන පුද්ගලයන් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට මෙන්ම බන්ධනාගාර පූර්වෙන් එපිට ප්‍රදේශවල සිට බන්ධනාගාරය තුළට මත්ප්‍රවේ ලබා දීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මෙවන විට අඟුරුකොළ පැලැස්ස බන්ධනාගාරය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. අධික වර්ෂාවත් සමග වික්ටෝරියා තබ්බෝව ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරට විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පැවසුවේ මධ්‍ය කඳුකරයට ඇදහැලෙන වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් ඊ රාත්‍රියේ විවෘත වූ බවයි. එන් මහවැලි ගඟට තත්පරයට ඝන මීටර 14ක් මුදා හැරෙනවා. මේ අතර රන්දනිකල සහ රන්ටමෙල් ජලාශද වාන් මට්ටමට ආසන්නව ඇති බව එම ජලාශය භාර ඉංජිනේරු KTB රාජරත්න මහතා පැවසුවා. ඒ හේතුවෙන් එම ජලාශවලද ස්වයංක්‍රීය වාන් දොරටු ඉදිරිපැය කිහිපය තුළ විවෘත විය හැකියි. ඒ හේතුවෙන් රන්ටමෙල් ජලාශයට පහළ මහවැලි ගඟ භාවිත කරන්නන් විමසිල්ලවත් වන ලෙස මහවැලි අධිකාරිය ජනතාවගෙන ඉල්ලා සිටිනවා. දිවයිනේ පවතින වැසිතත්වයේ තරමක වැඩිවීම ඉදිරි දිනවලදීත් පවතින ඇතැයි බලාපොරොත්තු වෙනවා. අද දිනේදී දිවයිනේ අහස වලාකුලින් බරව පවතීවි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිදුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මද්දින සහ සබ්‍රගම පළාත්වලත්, ඒ වගේම බාල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම බස්නාහිර, ඌව, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තරමක් තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිදුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට මතක් කරන්න කැමැති. වෙඩිවැදී තුවාල වූ වනාලියෙකු ගිරිතලේ වැව්රක්ෂිතයේ සැරිසරන බව අපට වාර්තා වුණා. ඉදිරි වම්පාදයට වෙඩිවැදීමෙන් මෙම අලියා රෝගාතුරු වී තිබෙනවා. අඩි 8ක් උස ඇති මෙම අලියාගේ වයස අවුරුදු 25ක්. අප වාර්තාකරු පැවසුවේ මේ වන විට තුවාල වූ වනාලියාට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් පිරිසක් ප්‍රතිකාර කර ඇති බවයි. වන අලියාගේ තත්වය තරමක් අවදානමක පසුවන බව වනජීවී නිලධාරීන් පවසනවා. මේ අතර හබරණ ත්‍රිකුණාමලයේ මාර්ගයේ මහමුරකන්ද ප්‍රදේශයේදී වෑන් රථයක ගැටීමෙන් වනාලියෙකු මිය ගියා. හබරණ ත්‍රිකුණාමලයේ මාර්ගයේ කිලෝමීටර් 34 කරුව මහමුරකන්ද ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණේ ඊ රාත්‍රියේදී. අනතුරින් වෑන් රථයට දැඩි හානි සිදු වී ඇති නමුත් එහි ගමන්ගත් කිසිවෙකුටත් අහානියක් සිදු වී නැහැ. මේ අතර දුම්රියේ වනාලි ගැටීම පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද කමිටුවේ නිර්දේශය ඇතුළත් වාර්තාව අද පස්වරුවේ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා වෙත බාර දීමට නියමිතයි. අදාළ කමිටුව පසුගිය දා සිදු කළ නිරීක්ෂණයන්වලදී ත්‍රිකුණාමලයේ මාර්ගය හා මඩකලපුව මාර්ගයේ අලින්ගේ හැසිරීම පිළිබඳව ලබාගත් දත්ත හා තොරතුරු අනුව වන අලින් ගැටීම වැළැක්වීම සඳහා නිර්දේශයන් කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවා. මාර්ගයේ දෙපස මීටර 30ක් දක්වා ලඳු කැල එළි කිරීම, වේග සීමා නියමිත පරිදි ක්‍රියාත්මක කිරීම, මාර්ගයේ දෙපස කඳු සහිත ස්ථානවල අලි ඇතුන්ට මාරුවීම සඳහා ඉහළින් මාර්ගයද කිරීම, දුම්රිය පාලම් සහ බෝකු සහිත ස්ථානතුලින් අලි ඇතුන්ට මාරුවීම සඳහා බහදා ඉවත් කර මාර්ගයද කිරීම වැනි යෝජනා ඒ අතර වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අවනගම මහතා ඊයේ යටිනුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කළා. ඇමතිවරු හෘද සාක්ෂියට අනුව කටයුතු කරනවා නම් මේ වෙනකොට සියලුම ඇමතිවරු ඉල්ලා අස් වෙලා ගෙදර ගිහිල්ලා මේ ජනතාවට සහන සලසන්න ඕනේ. ඒ නිසා මේ රටේ ඇමතිවරුන්ට හෘද සාක්ෂියක් නෙමෙයි හෘදයක්වත් නැහැ. දැන් මේ ආණ්ඩුව මැතිවරණ පවත්වන්නේ දිනනෝනම් විතරයි. දිනන් නැත්තම් මැතිවරණ පවත්වන්නේ නැහැ. සාද ජනතාවට කන්න බොන්න නැහැ. රටේ සංවර්ධනයක් නැහැ. ඩොලර් එක දැන් 175යි. ඔයකුත් සූත්‍ර ඉදිරිපත් කර කර ඉන්නවා. ඔය මොන සූත්‍රයක්වත් ඕනේ නැහැ. මැතිවරණ තිබ්බනම් ජනතාව මේ සූත්‍රේ මොකද්ද කියලා පෙන්වයි. කුමාර වෙල්කම මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා අද වෙල්ගම ඇමතුමාව අපි විවේචනය කෙරුවේ නරක හිතකින් නෙමෙයි. අද මේ රටේ ජනාධිපති අපේක්ෂකයා කවුද අපේ කියන එක තවම නම් කරලා නැහැ. ඉතින් එතුමා දිගින් දිගටම එහෙම නම් කරලා නොතිබියේ. නම් කරුවට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක එතුමා කියන එක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. රාභය රාජපක්ෂ මහත්තයත් කියලත් නැහැ. මම මේකට ඉදිරිපත් වෙන්න ඕනේ කියලා. ඉතින් පෞද්ගලික ප්‍රශ්න ජාතික ප්‍රශ්න බවට පත් නොකළ ගත යුතුයි. ඉතින් මේක තමයි අපි පැහැදිලි කරුවේ. ඉතින් අපේ කියපු වචන වලින් එතුමාගේ හිතරිදීමක් සිද්ධ වුණා නම් අපි ඒ පිළිබඳව කනගාටු වෙනවා. මොකද එතුමා අපේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් හැටියට අපි එතුමාට ගරු කරනවා.
වැල්ලව දුම්රිය ස්ථානයේ අතහැර දැමූ නිල් නිවසක් තුල තිබී දිරාපත්ව ගිය මල සිරුරක් හමුව තිබෙනවා. දිරාපත් වූ මල සිරුර සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් පොලිසියට කළ දැනුවත් කිරීමෙන් පසු ඊයේ දහවල් පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණියා. අපවර්තාකරු පැවසුවේ මෙම සිරුරේ ඇටකටු පමණක් දක්නට තිබෙන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර කුරුණෑගල අධිකරණ වෛද්‍යවරයා වෙතට වාර්තාවක් ඉදිරිපත් කිරීමට දැන යමිතයි. රටේ වගකීම්වත්න්ගේ අවධානයෙන් ගිලිහුණු බොහෝ පිරිසකට ගෙවනෝසර කිහිපය තුළ ගම්මැද්ද මහජන සේවා ක්‍රියාන්විතය හරහා සෙත සලසන්නට අපට හැකි වුණා. ඒ මේ රටේ පරිත්‍යාගශීලී මිනිසුන්ගේ දායකත්වයෙන්. ගම්මැද්ද ක්‍රියාන්විතය මේ ආකාරයටම අද මාතර තවත් දරු පිරිසකට සතුට රැගෙන ගියා. අදන ගම නගන රට හදන ගම්මැද්ද. ගම්මැද්ද ගේන් ගෙට ගමනේදී අපට හමු වූ මාතර පරගල කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක බලාපොරොත්තුව අද මල් පල ගැන්වුණා. උදෑසන එළඹුණු සුබ මොහොතින් එම පානීය ජල ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීම සිදු වුණා. ඒ ජර්මන් ඇලුම්නායි ඇසෝසිේෂන් ඔ ශ්‍රී ලංකා ආයතනයේ මූල්‍යතාකත්වය ද සමගින් මේ අවස්ථාව සඳහා හිටපු ජේෂ්ඨ නියෝජ පොලිස්පති නිියස්ෆස්ට් පරිපාලන අධ්‍යක්ෂ කිත්සිරිදායනන්ද මහතා සහ ගම්මැද්ද ජාතික සංවිධායක කෙනත් වීරක් කොඩි මහතා ඇතුළු නිලධහරින් රැසක් එක්ව සිටියා. කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂ චතුරංග ලීලාරත්ත මහතාද මේට සහභාගී වුණා. මාතර කොටපල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි මේ විද්‍යාලයේ අකුරු කරන දරුවන් ප්‍රමාණය 160කට අධිකයි. බීමට අවශ්‍ය ජලයද දරුවන්ට නිවෙස් වලින් සැපයීම අද දක්වාම දෙමාපියන්ගේ අනිවාර්ය කාර්යයක් වී තිබෙනවා. ඔබ හදන ගම නගන රට හදන ගම්මැද්ද. අයිස් නිමිති භද්‍රව්‍ය ජාවාරම් කළ සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩ දුටුගැමුණු මාවත ප්‍රදේශයේදී අතඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ටාශයේ නිලධාරීන් පිරිසක් කළ වැටලීමකදී අතඩංගුවටගත් සැකකරුවන් 25 හා 28 හැවිරිදි වියේ පසුවන්නන්. ඔවුන් අද අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මැණිකල් තොගයක් සමග සැකපිට පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළ රේගු මද්‍රව්‍ය නාශකංශය විසින් අතඩංගුවට ගෙන තිබෙනවා. රුවන්ඩාවේ සිට දෝහා කටාරයාම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මකියෙකු මෙලෙස අතඩංගුවට ගැනුණා. ගුවන්තොටුපළ රේගුව පැවසුවේ සැකකරු ශරීර අභ්‍යන්තරයේ මැණිකල් තොගයක් සඟවා රැගෙන ඇති බවයි. මැණිකල් තොගයේ බර කැරට් 329ක්. සැකකරු බේරුවර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25ක මැණික් ව්‍යාපාරිකයෙක් වනවා. ගුවන්තොටුපළ රේගුව පැවසුවේ මැණිකල් තොගය රාජසන්තක කර ඇති බවයි. නිදන්හරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් පිළිබඳවයි දැන් අවධානය. පොළොන්නරුව ඕනෑකම වෙහෙරගොඩ අය ප්‍රදේශය පුරාවස්තු පිහිටා ඇති ප්‍රදේශයක් වනවා. අනුරාධපුර මුල් යුගයට අයත්වයි සැලකෙන පුරාවිද්‍යාත්මක නටබුන් පිහිටා ඇති මෙම භූමිය නිදන් හොරුන් විසින් විනාශ කරන බවත් එම ස්ථානයේ මේ වන විට ගවගාලක් බවට පත්ව ඇති බවත් ප්‍රදේශවාසීන් පවසනවා. පොළොන්නරුව ඕනෑකම මැදමනුව විහාරස්ථානයේ වැඩවාසය කරන නිකපිටියේ චන්දිම හිමියන් පැවසුවේ විපරණි විහාර ආරාම සංකීර්ණයක් මෙම ස්ථානයේ තිබූ බවට සාධක තිබෙන බවයි. පුරාවිද්‍යා නිලධාරීන් සඳහන්ක නන්දමට එම වෙහෙරගොඩයාය කියලා කියන්නේ බොහෝ භික්ෂූන් වැඩවාසය කරපු ස්ථානයක් කියන එක තමයි දැනට ශේෂව පවතින පුරාවිද්‍යාත්මක සාධක දිහා බලල ඒ අය ප්‍රකාශ කරන්නේ. චෛත්‍ය දෙකකු තැම්පිට විහාර ගෙයක් තිබුණ බවට සාධක, සඳකට පහන, ඒ අවටින් කබලු කර්මාන්ත වැනි දේවල් තිබුණ බවට සාධක තිබෙනවා. ගම්වාසීන් චෝදනා කරන්නේ මෙම ස්ථානය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පත් කරන ලෙසට බලධාරීන්ව කොතෙකුත් දැනුවත් කළද කිසිවෙකුගේ අවධානය යොමු නොවූ බවයි. මේක ඇවිල්ලිවරලා නිකාර වතුර කේතලේකා කිමියක් හා සමානව සමාන දෙයක්. මේ
දැනුවත් කළ යුතු සියලුම ශේෂ්ත්‍රවල නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කරලා තියෙනවා අපිට ලොකු කනගාටුවක් ඇති වෙනවා මේ කිසිම නිලධාරියෙක් මේ වෙනකොට මේ වෙනසෙමින් යන මේ ඓතිහාසික නටබුන් ටික රැකලා දෙන්න අපිට කිසිම හවුහරණක් නැති දැන් අපිව පත් කරලා තියෙනවා කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කයන්ට අයත් මෝල්කාව මාකෙලිය කෙලින්කණ්ඩ ආදී ගම්මාන රැසක පවුල් 300කට අධික ප්‍රමාණයක් දිවිසරි කරගත්තේ කිතුල් හකුරු කර්මාන්තයෙන්. නමුත් අද වන විට එම කර්මාන්තය පවුල් 20කට පමණ සීමා වී තිබෙනවා. අනුග්‍රහ නොලැබීම නව පරපුර කර්මාන්තය සඳහා යොමු නොවීම කිතුල් මල් කපන්නන්ගේ හිඟය ඒ හේතුවෙන් කිතුල් පැණි මිල ඉහළ යාම ආදේශක රස කැවිලි වෙළඳපොළ ආක්‍රමණය කිරීම සහ ඉවක් බවක් නැතිව සිදුවන පරිසර විනාශයද මෙම කර්මාන්තයේ පෙරහීමට හේතුවන බව ගම්වැසියන් පවසනවා. අකුරු පැණි ගිනිය දෙන අය ඇහිලා ගණන් වැඩි ආරෙන්නේ කියලා යනවා ගිනිය නැතුව. එකක් දෙකක් විකිණන දවසුත් තියෙනවා සමහර දවසවල විකිණන්නේ නැති දවසුත් තියෙනවා. ඖෂධීය වශයෙන්ද ඉහළ වටිනාකමක් ඇති නියම කිතුල් පැණි හා හකුරු අද වෙළඳපොළේ සොයා ගැනීම ඉතා අසීරු වී තිබෙනවා. මේ මිනිස්සු එන අය හිතන්නේ මේවත් මේ සීනි දාලා එහෙම හදනවා කියලා. එතකොට අර මිනිස්සු සමහරව ඇවිල්ලා බලලා ඊට පස්සේ හොඳ දන්න කෙනා අරන් යනවා. නැති දන්නේ නැති කෙනා ඉතින් කියනවා සීනි කියලා එහෙම ඉතින් කියනවා. ඉතින් අපි ඉතින් ඒව එච්චර මෙහෙම ගණන් ගන්න නැහැ ඉතින්. රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ ආයතනය 150 වැනි සංවත්සරය ලබන දෙවනිදා කොළඹදී පැවැත්වීමට කටයුතු දා තිබෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමට පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ශාඛාවේ සභාවේ වරලත් තක්සේරු සුනිල් ප්‍රනන්ද මහතා පැවසුවේ රටට විදේශ විනිමය ගැනීම සඳහා සිය සංගමයට විශාල කාර්යභාරයක් පැවරී ඇති බවයි. රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ ආයතනය 1868 වසරේ සාමාජිකයන් 48 දෙනෙකුගෙන් ආරම්භ කර තිබෙනවා. We need qualified professionals who can reach to අපරටේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට වත්කමක් බවට පත්ව තිබෙන නවක වරලත් මිනුම්කරුවන්ගේ සේවය ඉහළ නැංවීම තමයි අපට අභියෝගයක් වී තිබෙන්නේ. රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ ආයතනය ගෝලීය පිළිගත් ආයතනයක්. අපේ ආයතනය හරහා වරලත් මිනුම්කරුවන් ලෝකයට හඳුන්වා දිය හැකියි. ඔවුන්ගේ සේවය හරහා අප රටට විදේශ විනිමය ගෙන්වා ගත හැකි. අප හඳුනාගෙන තිබෙනවා රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ සේවය ශ්‍රී ලංකාව තුළ හඳුනා ගැනීමේදී යම් පසුබෑමක්. රජයේ ආයතන මෙවැනි ආයතන ශ්‍රී ලංකාවේ තිබෙන බව හඳුනාගත යුතුයි. Unlocking the potential of our nation, shaping the future. පොදක් නැතිව සිටි මාතර පරගල කනිෂ්ඨ විද්‍යාලයේ දරුදරියන්ට ගම්මැද්ද වැඩ දහසක් ක්‍රියාන්විතයෙන් නව ජල ව්‍යාපෘතියක් 25 වැනිදා පෙරවරුවේ ආරම්භ වන වගයි. ගම්මැද්ද ජනතාව වෙනුවෙන් ජනතාව උදෙසා අලුත් තිරක් පායයි හෙට උදයේ. ක්‍රීඩිකාවකගේ ජීවිත කතාව අලලා නිර්මාණය වූ උදම්බරා චිත්‍රපටය අද පස්වරුවේ එළි දැක්වීමට නියමිතයි. උදම්බරා චිත්‍රපටය MTV චැනල් පෞද්ගලික සමාගමේ නිෂ්පාදනයක් වන අතර M Entertainment ආයතනයේ බෙදාහැරීමක්. KS චමත්රාජ් මහතා විසින් අධ්‍යක්ෂණය කළා. ප්‍රධාන භූමිකාවට රංගනයෙන් දායකත්වය සපයන්නේ ජැක්සන් ඇන්තනි මහතා සමගින් නදීෂානි ඇන්ඩර්සන් මෙනවියයි. ඕකම පරද්දල වේගෙන් දුවල සිංහ කොඩිය උස්සලා ගෝල් මැඩල් එකක් මේ රටට අරන් එන්න. දන්නවද අපේ කොල්ලගේ ස්පීඩ් එක වැඩි වෙලා ටයිමින් තප්පරයකින් අඩු වෙලා.
මිලියන ගානක් මිනිස්සු ලක්ෂ ගානක් දරුවෝ ඔයා දිහා බලාගෙන ඉන්නවා උදුම්බරා ඒ ක්‍රීඩා පුතත් සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අප සමු ගන්නවා ඔබට සුබ දවසක් අයබෝන්